ආයුබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙනෙන සියත සවස 6 පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපතිගේ ඉදිරි සංවර්ධන සැලසුම් වලට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය සීමා නීරණ ගැසට් පත්‍රයට අභියාචනා අධිකරණයෙන් අතුරු තහනමක් ඉන්දියා නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍යවරයා නවදිල්ලි නුවරට ළඟා වෙයි ආජන්තිනාවේ අතුරුදහන් වූ සම්මරීනේ ඔක්සිජන් සංචිත අවසන් වේ ප්‍රථමයෙන් දේශීය පුවත් පළත්පාලන චන්දකොට්ටා සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනා අධිකරණය අද අතුරුදහනක් නියෝගයක් නිකුත් කළා පළාත්පාලන ආයතනවල සීමා සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑත කාලිනව නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සම අද දින විභාගයට ගැනුණා. මෙම පෙත්සම අභියාචන අධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 16 වනදා සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් අද දින ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා. එනු පළත්පාලන චන්දකොට්ටාශි සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණය මෙලෙස අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය ලබන දෙසැම්බර් මාස 4 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති. කොළඹ, මහනුවර, මාතර, ඇඹිලිපිටිය සහ හාලියල යන පළත්පාලන බල ප්‍රදේශවල චන්දදායකින් 6 දෙනෙකු විසින් ගොනු කළ අදාළ පෙත්සම් තුළින් වගඋත්තර කරුවන් ලෙස පළත් සභා සහ පළත්පාලන අමාත්‍ය ෆයිස මුස්තාපා අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා. මෙම පෙත්සමට මැදිහත් කරුවන් ලෙස පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙන්ම පෙෆරල් සංවිධානය ඇතුළු පාර්ශ්ව ගණනාවක් අභියාචන අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඊට පසුගිය 16 වනදා අවසර හිමි වුණා. අධිකරණය තීන්දුව කරලා තිබෙනවා තිබෙන නීතිමය කරුණු මත පදනම් වෙලා සීමා නිර්ණය කමිටුව තමන්ගේ සීමාවෙන් එහාට ක්‍රියා කරලා තිබෙනවා කියලා. ඒ අනුව දෙසැම්බර් මාසේ 4 වෙනිදා දක්වා తాවකාලික තහනමක් නියෝගයක් නිකුත් වුණා. මොකද අපි විශ්වාස කරනවා දෙසැම්බර් 4 වෙනිදා මීට එරෙහිව විවිධ පාර්ශවයන් මෙරටේ ජනතාවගේ ප්‍රාන්තවාදී අයිතිය වෙනුවෙන් විවිධ පාර්ශවයන් අධිකරණයට කරුණු දක්වන්න අවසර ඉල්ලලා තිබෙනවා. ගරු අධිකරණය මෙරටේ සමස්ත ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සාධාරණ යුක්තිය ඉස්සෙවෙයි කියලා. මේක කනගාටුදායක කාරණේ තමයි මේ සංස්ථාපන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කළේ ජනාධිපති නීතිඥවරේ කොහු තමයි සීමා නිර්ණය කමිටුව පත් කළේ අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා මේ ක්‍රියාවලීන් දෙක අතර යම් සමානතාවයක් සම්බන්ධතාවයක් තිබෙනවද කියලා ඊටම කනගාටු වෙනවා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳව මේ රටේ දේශපාලන නායකයෝ දරන අව탁ෂේරුව පිළිබඳව මෙවැනි ක්‍රියාකාරකම් වලින් බලගෙන හැටියට අපි මේ රටේ සමස්ත දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දාන්න උත්සාහයක හිටියා මේට අවුරුදු දෙකකට කලින් මේ පළාත් පාලන ඡන්දේ පැවැත්විය යුතු තිබුණා නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දෙකට කැඩිලා ඒ කැඩිච්ච එකත් එක්ක තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. අවුල් ආණ්ඩුවක් විදිහට දෙපාර්ශ්වයට එකඟතාවයකට ඇවිල්ලා මැතිවරණය පවත්වන්න තීරණය කරන්න තිබුණා. තා පැහැදිලිව අද මේ කුමන්ත්‍රණය හෙළිදරව් වුණා. මේ මැතිවරණය කල් දාන්න මැදිහත් උනේ ආණ්ඩුවම තමයි. නීතිමය ක්‍රියාමාර්ගයක් හරහා ඔවුන් උත්සාහ කරේ මේ ඡන්දේ කල් දාන්න. නමුත් අපි ජනතාවට කියනවා මැතිවරණ කල් දාලා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරලා ජනතාවගේ ඒ ඡන්ද අයිතිය උදුර ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. දැනටමත් හෙළිදරව් වෙලා ඉවරයි. ලොරා කරෙන් දැන්ල ඉවරයි. පයිසා ඇමතුමා ඉත පැහැදිලිව මේ කුමන්ත්‍රණය දියත් කරා. එතුමා තමයි බොරුවට රටට පෙන්වුවේ ඡන්දේ තියන්න ඕනේ කියලා. නමුත් එතුමා තමයි මේ උසාවි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් වත්මන් රජයේ දියත් කර ඇති ආර්ථික සංවර්ධන සැලසුම් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහාය හිමිවන බව එහි උපසභාපතිවරයා පවසනවා. එයද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති වෙන් ශෛෂැංක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු වුණා. ඒ අනුව ඉදිරි වසර පහ තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 4.5 අතර ප්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට වෙන් කර තිබෙන බවයි මෙහිදී උපසභාපතිවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමවත් කිරීම සඳහා තමා ජාතික ආර්ථික සභාවක් පත් කළ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එහි කාර්යභාරය සහ ජාතික සංවර්ධන සැලසුම් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කළා. රටේ දිලිඳුකම පිටුදැකීම සඳහා ආරම්භ කළ ග්‍රාම ශක්තිය වැඩසටහන පිළිබඳවද විස්තර කළ ජනාධිපතිතුමා එම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව පැවසුවා. ඉන්දියා නිල සංචාරය සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවරට ළඟා වුණා.
නවතිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබුවේ ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සංධාන නිලධාරි සංජය වර්මා සහ නියෝජ්‍ය සංධාන නිලධාරි අභිෂේක් කුෂ්ණයන මහතුරුන් විසින්. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගේශ්වර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සිංදු මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට විශේෂ ආරක්ෂක රැකවල් මැදේ රිය පෙරහැරකින් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ තාජ් පැලස් කොළමනාකාරීත්වයේ විසින් මහතාර සැරින් පිළිගනු ලැබුවා. ඉන්දියා අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දියා රාජ්‍ය නායකින් සමග සාකච්ඡාවකට එක්වන වික්‍රමසිංහ මහතා හෙට නවදිල්ලියේ එරෝ සිටි හිදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නැරඹෙන පස්වන ලෝක සයිබාවකාශ සමුළුවේ පළත්පාලන චන්දකොට්ටා සහ සභික සංඛ්‍යා වැලුත් ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභ්‍යාචනාධිකරණය අද නිකුත් කළ තහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. අපිට තද්දයක් ඕන එක්සත් ජාතික පක්ෂයට දැන් නාම යෝජනා හදලා ලයිස්තු හදලා කට්ටිය තෝරගෙන දැන් ඒගොල්ලෝ ඇවිදිනවා. 2015 ජනවාරි 8 මේ ආණ්ඩුව බලයට ගේන්න කරටහපු සියලු දෙනාම වග කියන්න ඕන ප්‍රාදේශීය සභා ඡන්දයක්වත් තියන්න බැරි කොන්දපණ නැති ආණ්ඩුවක් මෙරටේ බලයට ගෙනාවට අපිට මැතිවරණ කල් දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ මැතිවරණ කල් දැමීමට හේතු වෙලා තිබුණේ සීමා නිර්ණය වර්ධ. හොඳයි හොඳයි. මේ හිතාමතාම තමයි ෆයිස මුස්තාපා මෙතර කාලය මේ වැරදි ගැසට් නිවේදනය ඇදෙන් ඉඩ දුන්නේ. ඒක දැනගෙන කරේ. ඒක වරද්දන කටයුතු ගැසට් නිවේදනය ගහලා නඩුවට පිඹුරු පස් සකස් කරා. ෆයිසර් මුස්තාපගේ තාත්තගේ ෆයිස් මුස්තාපගේ කාලයක් තිස්සේ කනිෂ්ඨ නීතිඥ හැටියට වැඩ කරපු නීතිඥ නඩුව අරගෙන එනවා. දැන් මේවා හම්බු සිදුවීම්. නඩුව කරන්න නීතිඥයෝ ෆයිසර් පැමිණිලි පාර්ශ්වයි. එහෙම ඇමතිවරයෙක් තියන්නුනේ මේ පාර්ලිමේන්තුවේ. ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉල්ලාස් වෙන්නේ නැත්තම් ඉල්ලාස් කරන විදිහත් අපි දන්න මතක තබා ගන්න. අප අතර වෙනස් වෙනස් දේශපාලන වෙනස්කම් මොනවා තිබුණත් මැතිවරණයක් දිනා ගැනීමේ සටනේදී ඕනෑම කෙනෙක් එක්ක ඒකාබද්ධව අපි වැඩ කරන්න ලෑස්ති. ඔබතුමාලගේ තර්කයේ උනේ මොන ක්‍රමයෙන් හරි මැතිවරණය තියන්න ඕන. ඒක වෙන්න පුළුවන්. කොහොමාරි මැතිවරණයක් තියන්න නෙමෙයි අපිට ඕනුනේ මේ ජනතා ප්‍රතික්ෂේප කරන පක්ෂ අතර ඇන කොටා ගන්න එකිනෙකා අතර කුලල් කා ගන්න කොට්ටාසයට මන්ත්‍රීවරයෙක් නැති මන්ත්‍රීවරයට කොට්ටාසයක් නැති මුදල් මත මන්ත්‍රී ධූරය ලබා ගන්න මේ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළා. කොට්ටාස මට්ටමේ ඡන්ද ක්‍රමයක් ඇති කිරීම සඳහා පක්ෂයක් විදියට කැප වුණා නම් ඒක ඉහළින්ම කැප වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක මා මේ අවස්ථාවේ බය නැතුව සඳහන් කරන්න පුළුවන්. බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම සඳහා විශේෂඥින්ගේ සහය ලබා ගත යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඇත්තරම මේ කොමිසමට මම නම් තියෙන විදියට දානගන්න විදියට මේකට විදේශීය විශේෂඥයෝ ගෙන්නන්න තියුණේ මේකට ඔක්කොටම ඉස්සෙල්ලා මේක විභාග කරන්නයි කියලා. දැන් මේ කොමිසමේ වැඩි හරියක් කතා කරේ එක එක්කෙනා ගෙවල් ගත්ත හැටි මේ ටෙලිෆෝන් කෝල් දුන්නේ ඔය එකක්වත් වැඩක් නැහැ මේ රටේ ආර්ථිකයට. මේකේ වැදගත්ම දේ මේක කොච්චර පාඩුද ලාභද මොකද උනේ මේක කියලා හොයාගන්න. ඒකට කවුරු කාට කතා කරාද කාත් එක කෑව බිව්වද කාට හරි ගෙයක් අරන් දුන්නද එතන සල්ලි වලින් ඒක නෙවෙයි. මේ එකක්වත් අනිත් ඒවා ඇති කැහැම්මලක් නැහැ. හොඳේ ඕන මිනිහෙක්ගේ මේ මන්ත්‍රී account එක ගත්තාම account එකේ තියෙනවා සියලුම ටෙලිෆෝන් කෝල් වල විස්තර. ඒක ගන්න මට ගන්න අයිතියක් නැති ඉන්න තමයි උසාවට. දැන් හෙට ගත්තොත් ආපහු ස්ටේට්මන්ට් එකක් මාධ්‍ය වේදින් කී දෙනෙක් කතා කරලා තියෙනවද අර්ජුන මහේන්ද්‍රන්ට කියලා. ඒකත් වැරද්දක්ද? නෑ ඒකත් වැරද්දක්ද? ඇයි? ඉතින් එහෙම නැයිද මන්ත්‍රීවරු කතා කරා මොකක්ද තියෙන වරද? කෝප් කමිටුවේ ඉඳගත්තු මන්ත්‍රීවරු කෝප් කමිටුවේ ඉඳගත්තු ඉඳ තමයි කතා කරන්න ඕනේ. හරි හරි දැන් ඔබතුමා ඇවිල්ලා බලන්න කෝප් කමිටුවේ ඉඳගෙන එතන ඉඳලම ටෙලිෆෝන් කෝල් එක දාලා අනිත් පැත්තෙන් අහනවා මොකද්ද මේකට කියලා. මම දන්නවා අර්ජුන ඇලෝසියස්ලත් එක්ක පුද්ගලික සම්බන්ධ මිත්‍රත්වයේ තිබුණා රවි කරනවා නැක එදා ඉඳලා තිබුණා.
ඔක්කොම දන්නවා. අගමැතිතුමා උපදෙසුත් දුන්නා. ඒගොල්ලොත් එක්ක ඔය වගේ කට්ටියත් එක්ක උපත මේ බිස්නස් කරන්නත් එපයි. රවි කරුණායක නැත්තුමා ඒ කොමිසමට ඇවිල්ලා කිව්වේ දන්නේ නැහැ කියලා. ඒ මෙටින් බන්සෝට් ඒක වැරද්දක් ඇති. දැන්නේ අර්ජුන ඇලෝසියස් මේ ගෙනලා තියෙන්නේ. නාමල් රාජපක්ෂ උත්තර කතා කරලා තියෙනවා. දැන් හයක් කතා කරලා තියෙනවා. රයිතමතුමා දැන් ඒ ඊට පස්සේ ජනවාරි 9 වෙනිදා උදේ එළි වෙන කණුත් හිටියේ මෙයත් එක්කනේ. ඒගොල්ලන්ගේ account එක ගිහිල්ලා ඩුබායි බැංකුවේ දාන්නේ කවුද? ඒ ඩුබායි බැංකුවේ කවුද එදා හිටව මැනේජර්? අර්ජුන මහේන්ද්‍රන්නේ. එතකොට කවුද ඒකට ෆැසිලිටේට් කරන්නේ නැත්තේ? දැන් මේ බෑනනේ. මම අර්ජුන ඇලෝසියස් මාත්‍යව දන්නවා සෑහෙන කාලෙක ඉඳලා. මේ චෝදනාව තියෙන කෝල්ස් දෙක එක කෝල් එකක් මට එතුමා අරන් තිනවා. ඊට පස්සේ මම ආපහු කෝල් බෑක් කරලා තියෙනවා. අරගෙන ඔහු මාව හම්බුණා. හම්බුණාම මම ඔහු මගෙන් ඇහුවා. මෙහෙම මම මෙන්න මේ වගේ සිද්ධියක් දැන් පාර්ලිමේන්තු යනවා. එතකොට ඔබතුමා මම මේක නිර්දෝෂී මම මේ සම්බන්ධව කරුණාකරලා ඔබතුමා මට උදව් කරන්න පුළුවන්ද කියලා. එතකොට මම මේ කෝප් කමිටුවේ ඉන්න සමාජික. ඔහුට මාව හම්බී මේ අයිතිවාසිකම තියෙනවා. හැබැයි මතක තියාගත යුතු කාරණේ තමයි මම එතුමාට බොහොම පැහැදිලිව කිව්වා. මට දැනට මේ යන කෝප් කමිටුවේ පරීක්ෂණ අනුව බොහොම පැහැදිලිව මම දන්න විදිහට මම ඒක ගැන හොඳට ස්ටඩි එකක් කරා. මේ දෙන්නම වැරදි කරුවන් බවට පත් වෙමි යන තත්වයක් තියෙන නිසා මට මේකට අත ගන්න බෑයි කිය. ඔය කෝල්ස් 18 ගන්නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මං හිතන්නේ මිස් කෝල්ස් හරි නැත්නම් ඇවිල්ලා කවුරු හරි එක්ක මගේ ෆෝන් එකේ ආන්සර් කරන්නේ. මට හොඳට මතකයි. ਉਹ එක්වරක් කතා කරා. මං ආපහු උට කතා කරන්නේ නැති. කතා කරලා තමයි ඔය පේමන්ට් එක දීලා තියෙන්නේ. අයවැය කාරක සභා විවාදයේ පස්වන දිනේ අදයි. අද දිනේ කෘෂිකර්ම, මහවැලි සංවර්ධන හා පරිසර, වර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ප්‍රාථමික කර්මාන්තයන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනුණා. මේ අතර අද දිනේද බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා. පසුගිය දිනවල පුවත්පත්වල පළ වුණා අර්ජුන ඇලෝෂියස් නැමැති හොරකම් කරන ලද බවට චෝදනා ලබා ඇති මා කිසිසේත් නොහඳුන්න තැනැත්තෙකු විසින් මට දුරකථන ඇමතුමක් දීලා තිනවා මම දුරකථන ඇමතුමක් දීලා තිනවා කියලා ජීවිත කාලෙටම දුරකථන ඇමතුම් දෙකක් දුන්නා කියලා වාර්තාවක සඳහන් වෙනවා කියලා. මේ කරුණ මම දැනගත්තාම මං විශ්මයටපත් වුණා. බැඳුම්කර කොමිසමට මගේ නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ඉල්ලීමක් කළා ඔය කියන ලේඛන මට ලබා දෙන්න. ඒ ලේඛනවල අන්තර්ගතය පිළිබඳ අදාළ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අහන්න මට අවස්ථාව දෙන්න. මම ලිඛිතව මේ කරපු ඉල්ලීමට මට අද දින බැඳුම්කර කොමිසමේ ලේකම් එස් උඩුගම සූර්ය මහතා කොමිසමේ උපදෙස් පිට පිළිතුරක් එවා තිබෙනවා. කොමිසම එම ලිපිය සඳහන් කරලා තියෙනවා මට අදාළ බව කියන දුරකථන ඇමතුම් පිළිබඳව දිනෙහි සඳහන් නැති බවත්, වේලාව සඳහන් නොමැති බවත්, කාල පරාසය සඳහන් නොමැති බවත්. පොලිස් නිලධාරියේ අධිකරණයක ලේඛනයක් ඉදිරිපත් කරපු පමණින් ජීවිත කාලයක් වෘත්තීය ජීවිතේ, දේශපාලන ජීවිතේ ගොඩනගාගත්ත කීර්තියට හානිනව දකින්න බෑ. දැන් කොමිසම මට ලියලෙවල තියෙනවා අද. කොමිසමට කාලයක් නැත කියා මට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පිළිබඳ මගේ ගෞරවය පිළිබඳ දැඩි ලෙස අභියෝග වෙලා තියෙන මේ මොහොතේ මගේ අවංකකම කියා ගන්න මට අවස්ථාවක් නැද්ද? මගේ දුක කියන මට තැනක් නැද්ද? ඔබතුමාට බාරයි මගේ ගෞරවය. හොඳයි ඒක ගන්න. මේ රාජ්‍ය මන්ත්‍රීවරයා විසින්ම ප්‍රසිද්ධ නාලිකාවක් කරා නාලිකා ගණනාවක් කරා මාධ්‍ය සාක්ෂිකවා කතානායකතුමා අනිවාර්යයෙන්ම පක්ෂග්‍රාහීව කටයුතු කරනවා කියලා එතුමා කිව්වා. මේ සම්බන්ධව ඔබතුමාගේ මතය කියන්න. අපි කියන ඔබතුමා ස්වාධීනයි කියලා. මම පක්ෂග්‍රාහී කියලා හැමදාම මොළපැත්තෙන් හුවක් කියන මට ඔයාලට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කොමිෂන් සභාවට පැවරී තිබෙන කාලය අවසන් වී තිබෙන නිසා එහෙනම් ආණ්ඩුව පැත්තෙන් ඉල්ලන්න ඕන කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරන්න කියලා මේ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව ලබා දෙන්න. එසේ නැත්නම් ගරු කතානායකතුමනි ඔබතුමා විශේෂ මේක පාර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධ වී තිබෙන නිසා කෝප් කාරක සභාවේ මන්ත්‍රීවරු එම පරීක්ෂණය පැවැත්වෙන වකවානුව තුළ එම අර්ජුන ඇලෝසියස් එක්ක කරන ලද දුරකථන ඇමතුම්වල කාල පරාසය කරන ලද දිනයන් කතා කරන ලද මන්ත්‍රීවරු සහ හැකිනම් කතා කරන ලද දේවල් පවා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන වඩාත් යෝග්‍ය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරනු ලබන සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමේ මූලිකාධීරයේ වැඩ කටයුතු සඳහා අද ගිවිසුම් ගත වුණා. ඒ කොරියාවේ සෙන්ඩියන් ආයතනය හා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අතරයි. මෙම ගිවිසුම සඳහා දෙපාර්ශ්වය වෙනුවෙන් මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේර් රූපසිංහ සහ සෙන්යන් ආයතනයේ උපසභාපති කිම් නිම් සියොල් යන මහත්තුරුන් අත්සන් තැබුවා. මේ සඳහා රුපියල් මිලියන 202ක් වැය කිරීමට නියමිත අතර ගිවිසුම අත්සන් කොට දින 7ක් ඇතුළත සෙන්යන් ආයතනයේ සිය වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා. දීර්ඝ කාලීන හා ස්ථීරසාර විසඳුමක් ලෙස හඳුනාගෙන ඇති සුපෝපභෝගී සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග 7ක් ඉදිකිරීමට යෝජිතයි. මං හිතන්නේ දුම්රිය සේවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ කළාට පස්සේ ඇතිවෙන විශාලතම ප්‍රවාහන ශාස්ත්‍රයේ පොදු ප්‍රවාහන ශාස්ත්‍රයේ ප්‍රධානතම ව්‍යාපෘතිය කියලා හඳුනා ගන්න පුළුවන්. මේක අනිත් පැත්තෙන් අපට අලුත් අත්දැකීමක්. ඒ නිසා මේකට විධිමත් සාක්ෂ්‍යතා අධ්‍යයනයක්, විධිමත් ඉංජිනේරු අධ්‍යයනයක්, ඒ වගේම
විධිමත් දත්ත අධ්‍යයනයක් සමාජ අධ්‍යයනයක් පරිසර අධ්‍යයනයක් කළ යුතුයි. ඒ නිසා මේක මේ සමහර විටනා වගේ මේ කණු ටිකක් ගහලා හෙට උදේ ඉඳන් පටන් ගන්න පුළුවන් ව්‍යාපෘතියක් නෙවෙයි. ඉතින් අපි මේක ලබන අවුරුද්ද ආරම්භ කරන්න ඉලක්ක කළ තියෙන අවසාන භාගයේදී ඒක ඇත්තටම ඉතාමත්ම කඩිනමින් සිද්ධ වෙන ක්‍රියාදාමයක්. මොකද මේ වගේ ව්‍යාපෘතියක් කරන්න සාමාන්‍යයෙන් දශකයක්වත් යනවා මේ කටයුතු අවසන් කරන්න. මේක සම්පූර්ණ රජයත් පුජ්‍යලිකංශයත් එකට එකතු වෙලා කරන ආයෝජනයක් වගේම එකට එකතු වෙලා කරන්න යන ව්‍යාපෘතිය. ඒක අලුත් අත්දැකීමක්. සෞඛ්‍ය සේවා වෘත්තිවේදීන්ගේ ඒකාබද්ධ මලබණ්ඩලය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් රෝහල් බොහෝමයක වැඩ කටයුතු අඩාල වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි. හෙද සේවාවේ පවතින වැටුප් විෂමතා වැඩිකල අතිකාල දීමනාවල හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය විසින් මෙම වැඩවර්ජනය සංවිධාන කර තිබෙනවා. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතාද මෙම වැඩවර්ජනය පිළිබඳව සඳහන් කළා. හෙද සේවාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයකට විරෝධය පළ කිරීම අරමුණු කරගත් මෙම වැඩවර්ජනය අද පෙරවරු 7ට ආරම්භ වුණු අතර හෙට පෙරවරු 7 දක්වා පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ. උත්තරයක් නැතිම තැන වෘත්ති ක්‍රියාමාර්ගයකට යෑම හැර වෙන විකල්පයක් නැති තැනකට අපේ වෘත්තිමය සේවාවන් පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේ සංකේත වැඩවර්ජනය ප්‍රකාශයට පත් කරන්නේ. මෙවැනි වැරදි චක්‍රලේඛ නිකුත් කිරීම හරහා සෞඛ්‍ය ශිෂ්‍යය ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. කොහේ හරි තව රෝහලක හෝ දෙකෝ අතිකාල සම්බන්ධ ප්‍රශ්න හැදුවොත් ඒ මොහොතේම ඒ රෝහල් වැඩවර්ජනය ආරම්භ කරાવી 22 උදේ 7ට ලංකා පුරාම වැඩවර්ජනයක් ආරම්භ කරනවා. ඒක 23 උදේ 7 දක්වා පෑය 24ක වැඩවර්ජනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වර්ජන කාලය තුල අපි රෝගීන්ගේ ජීවිතවලට හානියක් නොවන ආකාරයට අත්‍යවශ්‍ය හරි සේවාවන් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. ව්‍යාපාරික පොත විශේෂාංගය දැන් ශ්‍රී ලංකාවේ වෘත්තිමය බැංකුකරුවන්ගේ සංගමයේ 29 වන සම්වත්සරයේ ඊයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්තුණා. පකිස්තානයේ ශ්‍රී ලංකා බැංකු ශාඛාවේ අධිපති ජමිල් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්තුණා. සම්වත්සරයේ ප්‍රධාන අරමුණ ලෙස වෘත්තිමය බැංකුකරුවන් ඇගීම හා ඔවුන්ට සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවුණා. I am also happy to share with you. අද මම සතුටු වනවා ලංකාව තුල මෙවැනි සම්වත්සරයකට ආරාධනා කිරීම ගැන. වර්තමානයේ බැංකුකරුවන් සහ පාරිභෝගිකයා අතර ඉතා හොඳ සම්බන්ධයක් ගොඩනැගී තිබෙනවා. එයට හේතුව තමයි නව බැංකු ජාලයේ විධිමත් මෙන්ම ආරක්ෂාකාරී පද්ධතියක් සහ ඉතා හොඳ ප්‍රචාරණ කටයුතු සැලසුම් කර තිබීම. ශ්‍රී ලංකාව තුළ වෘත්තිමය බැංකුකරුවන්ගේ එකමුතුව තුළ දක්ෂ ව්‍යාපාර සැලසුම් ඇතුළත් වීම විශේෂයි. රත්පුර බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරමින් තිබූ මාර්ගයක වැඩ කටයුතු අතරමඟ නවතා දැමීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. අද සියත තෙවනැස ඒ පිළිබඳවයි. රටේ පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් මීට පෙරත් සියත තෙවනැස ඔස්සේ අප ඔබට වාර්තා කළා. මේ තවත් එවැනි පොතක්. බලංගොඩ වැලිකිපොළ මාර්ගයේ කොස්කස්තන් හන්දිය සිට ගල්කොඩගම මුගුණු කැලේ බන්දුකන්ද ඉලු කුඹර දක්වා මාර්ගය කිලෝමීටර 4ක් පමණ දුරට කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹුණේ 2015 වසරේ දෙසැම්බර් 17 වනදා. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 70ක මුදලක් වෙන් කර තිබෙනවා. මාර්ගයේ ඉදිකිරීම කටයුතු බාරිකත් කොන්ත්‍රාත් සමාගම විසින් මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම අරඹායත්තේ මාර්ගයේ ගමන්ගත් බස් රථ ඇතුළු සියලුම බරවාහනවල ගමනාගමන කටයුතු නතර කිරීමෙන් පසු බවයි ගම්වාසීන් පවසන්නේ. ජනතාව තමන්ට අත්වන අපහසුතාවයද නොතකා එම දුෂ්කරතාවයට මූණ දී ඇත්තේ කෙටි කාලයකින් කාපට් මාර්ගයක් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලැබෙන බව සිහිපත් කරමින්. නමුත් අදහල් කොන්ත්‍රාත් සමාගම විසින් එම මාර්ගයේ කිලෝමීටරයකට ආසන්න ස්ථාන 3ක් පමණක් තෝරාගෙන කාපට් අතුරක් තිබෙනවා. ඒ අනුව කොන්ත්‍රාත් සමාගම විසින් මාස 5ක පමණ කාලයක් මාර්ගයේ වැඩ සිදු කර සියලුම යන්ත්‍ර උපකරණද රැගෙන පලාකුස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම මාර්ගයේ වැඩ කටයුතු අවසන් කර තමන් පත්ව ඇති අපහසුතාවයට විසඳුම් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් අදහල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කරමින් නිසි විසඳුමක් ලැබෙන තුරු සීත තෙවනැස අපද අවධානයෙන්. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන්.
සප්තකන්‍ය කඳුවැටිය පාමුලින් ටෙබර්ටන් සිට හගරාපිටිය හරහා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමට ඇති කෙටිම මාර්ගය දැඩිව අබලන්ව තිබීම හේතුවෙන් හගරාපිටිය, ජම්බුතැන්න, කොත්තැල්ලෙන, මුර්ථතැන්න, මාදෙනිය, ටෙබර්ටන් ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. කිලෝමීටර් 4ක පමණ දුරක් මෙසේ දැඩි ලෙස අබලන් වී තිබීම පිළිබඳව ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඇතුළු වගකිවයුතු නිලධාරීන් කොතෙක් දැනුවත් කළත් ඒට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි එම ගම්වාසීන් පවසන්නේ. මෙම මාර්ගයේ දැඩි ලෙස අබලන් වී ඇති ස්ථාන පිළිසකර කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මහියංගන ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ තුන්වන කණුව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් මත්කුඩු තොගයක් සමග අවුරුදු 21ක විවාහක තරුණයෙකු ඊයේ සවස මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන සිදු කළ විමර්ශනයේදී එම මත්කුඩු ජාවාරමට සම්බන්ධ තවත් තරුණී 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහියංගන පොලිසිය අද සමත් වුණා. අද දහවල් මහියංගන දිසාධිකරණයේ මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා හමුවට එම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. අඹතලේ ජලපවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 25වනදා සිට 26වනදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළා. එම ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ලෙස සඳහන් කර ඇත්තේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොණ්ඩාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශ. දැන් සියත ලොව වටා. ආජන්ටිනාවේ අතුරුදන් වූ සබ්මරීනේ ඔක්සිජන් සංචිත අවසන් වෙමින් පවතින බව එරට නාවික නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ හේතුවෙන් එම සබ්මරීනේ සිටින නිලධාරීන්ගේ ජීවිත අවදානම් මට්ටමකට පත්ව ඇති බවත් සඳහන්. ආජන්ටිනා සබ්මරීනේ අට්ලන්ටික් සාගරයේදී අතුරුදන්ව අදට දින 5ක කාලයක් ගත වෙනවා. මෙම සබ්මරීනේ පිළිබඳව මේ වන විටත් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. මෙම අතුරුදන්වීමට අට්ලන්ටික් සාගරයේ පැවති කාලගුණ තත්ත්වයේද බලපෑ ඇති බවයි වාර්තා වන්නේ. අවසන් වරට මෙම සබ්මරීනෙන් ලැබුණු පණිවිඩය සඳහන් වන්නේ සබ්මරීනය තුළ කාර්මික දෝෂයක් පවතින බවයි. මේ හේතුවෙන් ඉන් පණිවිඩ ලබා ගැනීමද අවිරි වී ඇති බවත් එරට බලධාරීන් ප්‍රකාශ කරනවා. මේ වන විට සබ්මරීනේ ඔක්සිජන් සංචිතයේද අවසන් වී ඇති බැවින් එම සබ්මරීනය තුළ සිටින නිලධාරීන් 44 දෙනාගේ ජීවිතද අවදානමක පවතින බව අර්ජන්ටිනා නාවික හමුදාව පවසනවා. මෙම අතුරුදන් වූ සබ්මරීනේ සෙවීම සඳහා රටවල් 7ක සහයද හිමි වී ඇති අතර එම රටවල්වල ගුවන්යානා සහ නෞකා මේ වන විටත් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටිනවා. මීට අමතරව නාසා ආයතනයෙන්ද අතුරුදන් වූ සබ්මරීනේ සෙවීමේ කටයුතු සඳහා විශේෂ උපකරණ භාවිතා කරමින් මෙහෙයුම් දියත් කර තිබෙනවා. සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එම හිස් වූ ජනාධිපති දුරයට එරට හිටපු උපජනාධිපති එමර්සන් මනන්ගාවා පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. වසර 37ක් සිම්බාබ්වේ පාලනය කළ රොබර්ට් මුගාබේ සිය ජනාධිපති දුරෙන් ඉල්ලා අස්වන බවට සඳහන් ලිපිය එරට පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අතර ඉන් අනතුරුව ඒ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළා. පසුගියද සිම්බාබ්වේ පාලක සානු PF පක්ෂය රොබර්ට් මුගාබේ එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කළ අතර පසුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනීමටද තීරණය කළා. ඊයේ දින සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේදී රොබර්ට් මුගාබේට එරෙහි දෝෂාභියෝගය විවාදයට ගැනීමත් සමගයි ඔහු සිය දුහුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත්තේ. එම තීරණයත් සමග හරාරේ නුවරට රැස් වූ ජනතාවද ප්‍රීති ඝෝෂ පවත්වමින් සිය සතුට පළ කළ බව එරට මාධ්‍ය පවසනවා. රොබර්ට් මුගාබේ සිය දුහුරෙන් ඉල්ලා අස්වීමත් සමගම සිම්බාබ්වේ ජනාධිපති දුහුරේට එමර්සන් මනන්ගාවා පත්කරනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. දශක 4කට ආසන්න කාලයක් සිම්බාබ්වේ පාලකයා ලෙස කටයුතු කළ ජනාධිපති රොබර්ට් මුගාබේ සිය ඉල්ලා අස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සෝමකාමී ලෙස බලය පැවරීමට තමන් තීරණය කළ බවයි. එම පුවතත් සමගින් අපගේ සවස 6 පුවත් විකාශයේ නිමවට පත්වනවා. හමුවෙමු රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.